සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ 89 වෙනි ආදර්ශ ගම්මානය මාතලේදී අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයේ. මාතලේ තල්ගස්සෑ ප්‍රදේශයේදී කළ නිවාස 25කින් සමන්විත සිතුවම් කන්ද උදා ගම්මානය ඉදි කිරීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 283ක්. මෙහිදී අමාත්‍යවරයා අතින් නිවාස ප්‍රතිලාභීන් 25 දෙනෙකුට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය කෙරුණා. මේ අතර අඩු ආදායම්ලාභී පවුල් 476ක් සඳහා රුපියල් ලක්ෂ 476ක් වටිනා බිසිරි ණය ප්‍රදානයක්ද සිදු කෙරෙනු අතර ප්‍රතිලාභීන් 150කට රුපියල් ලක්ෂ 300ක් වටිනා සොඳුරු පියස නිවාස ණයක් ප්‍රදානය කළා. තවත් ප්‍රතිලාභීන් 124කට රුපියල් ලක්ෂ 62ක් වටිනා නිවාස ණය හා ආධාර ප්‍රදානයක්ද ශිල්ප සවිය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 152 දෙනෙකුට වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් හා වෘත්තීය පොත් කට්ටල ප්‍රදානය කිරීමක් මෙන්ම පුද්ගලයන් 100 දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්‍රදානයක්ද සිදු කෙරුණා. ඔය මන්දිරවල තැන්නට පිමුරුපත් සකස් කරන නායකයෝයි කියා ගන්නා වූ අයට ඊනකින්වත් ඔය දේ කරන්න පුළුවන්. මම කියනවා මිත්තරුනි, ගෙවල් හදන එක පැත්තක තියන්න, මාත් එක්ක හරි හරියට ඇවිදින්න බද්දයි එහා දියොත් මං අභියෝග කරනවා. ඒ නිසා මම තමුන්නාසලට කියන්න කැමතියි, ඕන කෙනෙකුට පුළුවන් ජනාධිපතිකම් අගමැතිකම් අරකම් මේකම් ගැන හීනමවන්නට. දැන් බලන්න ඕන මූණු ටික මහා පෙම්පත් මුහුණු. ඇයි ආපහු යන්න මන්දිරවල? මොනවටද කන්න කෑමට? දුක් විඳින මිනිස්සුන්ට සේවය කරන්න නෙමෙයි, පොඩි මිනිහට ඉඩම් බෙදන්න නෙමෙයි, සාමාන්‍ය ජනතාවට හයිය දෙන්න නෙමෙයි, පොදු ජනතාව සවි බල ගන්න නෙමෙයි, තමන්ගේ බඩ ගෝස්ත්‍රය බලා. මම බය නැතුව කියනවා අපි ලෑස්ති ඕනම අභියෝගයකට. තමුන් නාන්සලා කිසිම අවස්ථාවක පසුබට වෙන්න එපා, සැලෙන්න එපා.